අයිබෝවන් සුබ දැසනක් විශේෂ දෙයක් දැනුවත් කරන්න ආවේ මේ වෙනකොට ගොඩක් දෙනෙක් වැරදි වැටහීමක ඉන්නේ ඉතින් ඒක නිවැරදි කරන්න ඕනි කියලා හිතුණා මොකද නිශ්ශබ්දව ඉන්නකොට ඒක නොදන්න පුද්ගලයෝ හිතන්නේ ඒක මගේ වැරැද්දක් කියලා ඉතින් මම කෙලින්ම කාරණාව කියන්නම් ඊයේ දිනේ ආශාවරි සංගීත කණ්ඩායමත් එක්ක මට ප්‍රසංගයක් තිබ්බා ඉතින් එතනදී සින්දු දෙකයි පොතේ මම කියන්නේ මට ඊයේ දිනේ ප්‍රසංග තුනකට සහභාගී වෙන්න තිබ්බා එයාලා මට 10ට වෙලාව දීලා තිබ්බේ ඉතින් මම 10 වෙද්දී එතනට ගිහිල්ලා යති ෂෝ එක පටන් අරගෙන තිබ්බේ නෑ ඊට පස්සේ මම ඊට පස්සේ තියෙන වැඩේ ගිහිල්ලා සිං කරලා ආවිල තමයි ආශාවරි වැඩේට සිං කරන්න ආවේ ඉතින් එතනදී අනවුන්සර් මහත්තයාට මාතික මොහක් හරි පෞද්ගලික තරහක් ඇති ඉතින් ඒ හින්දා සින්දු දෙක කිව් එක එයා ගොඩක් අර හයිලයිට් කරලා මේවා කරා මම ආශාවරි එකේ බබාලා එක කතා කරා එයාලට කතා කරලා පුතේ මම සින්දු දෙකයි කියන්න කියලා දැනුවත් කරලා තමයි ස්ටේජ් එකෙන් බැස්සේ හැබැයි ඒක අනවුන්සර් හයිලයිට් කරේ වෙන විදිහකට මම පුතාලත් එක සිංදු කියන්න බැරි හින්දා ස්ටේජ් එකෙන් බැස්ස කියලා නෑ මම මීට කලින් ආශාවරි එක සිං කරලා තියෙනවා තව ඉස්සරහටත් මට ආශාවරි එක වැඩ තියෙනවා ආශාවරි සංගීත කණ්ඩායමේ නාලක සර් දන්නවා මම කවුද කියලා මම මාත් එක වැඩ කරලා තියෙනවා මම එයාලට පෞද්ගලිකව මම එයාලට කතා කරලා සුබ බදලා තියෙන කෙනෙක් ඉතින් අර මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙයක් කරන්න කලින් දෙයක් විවේචනය කරන්න කලින් ඇත්තට මෙතන මොකද්ද සිද්ධ වුනේ කියලා හොයලා බලලා ඒක විවේචනය කරන්න මොකද මාත් එක්ක වැඩ කරපු හැම කෙනෙක්ම මාත් එක්ක මට ප්‍රසංග දීපු හැම කෙනෙක්ම දන්නවා මම කොහොමද වැඩ කරන්නේ යාළත් එක්ක හරිම සුහදව මම මගේ වැඩ කරන්නේ ඉතින් එතනදී වෙච්ච දේ මම සින්දු දෙක කියාගත්තේ හරිම ඒ කියන්නේ සින්දු දෙකත් කියාගත්තේ මම කඳුළු හිර කරගෙන එතනදී මොකද එච්චරට බිම ප්‍රශ්නේ වුණා මම බලාගෙන ඉන්න ලොකු ප්‍රශ්නයක් වුණා ඒ ප්‍රශ්නෙන් පස්සේ තමයි මම ස්ටේජ් එකෙන් නැගලා hina වෙලා බොහොම අමාරුවෙන් සින්දු දෙක කිව්වේ කියලා බහැලා ආවෙත් පුතාට ලීඩ් ගහන පුතාට කියලා ආවේ පුතේ සින්දු දෙකයි කියන්නේ මම යන්න ඕනේ රිදීගමට කියලා මම රිදීගම ෂෝ එකට මට යන්න බැරි වුණා මං ඒක මට ගැටලුවක් නෑ හැබැයි ඔයාලා ඉන්න වැරදි වැටහීමක මොකද අර වැරද්දක් නොකර වචන අහනකොට ඇත්තටම අපිත් මිනිස්සු කලාකාර කියන්නේ ගායක ගායිකාව වුණත් මිනිස්සු හිත පිට තියෙන මිනිස්සු. ඉතින් ඔයාලා හින්දා ඔයාලගේ ආදරේ හින්දා තමයි අපි මෙහෙම ඉන්නේ මෙහෙම තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැරදි වැටහීමක ඉන්න එපා කියන තමයි මම ලයිව් එක ආවේ. ඉතින් දැනුත් මේ නාලක සර් මට කතා කරා පුතේ මම දැක්කා ඔයාට විරුද්ධව පෝස්ට් යනවා වෙච්ච දේ දන්නේ අපිනේ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියන්න මම පැටවු ටිකත් එක්ක මේ ඔයා වෙනුවෙන් කතා කරනවා කියලා. ඉතින් අපි දෙගොල්ලෝ අතර ප්‍රශ්නයක් නැහැ. දෙයක් දැනටත් මම ඉල්ලන්නේ ඔයාලා දෙයක් කතා කරන්න කලින් මනුස්සෙක්ට වචනයක් කියන්න කලින් එතන මොකද්ද උනේ කියලා හොයලා බලලා ඒක මේවා කරන්න මන් දන්නේ දැනුත් ඔයාලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි බලන් ඉන්නේ කාට හරි මනුස්සෙක්ට වැරදිලා ඒ වැරද්ද මේවා කරන්නනේ හැබැයි මම මේක බලන් හිටියා සෑහෙන වෙලාවක් මම වැරද්දක් නොකරනේ මේ වචන අහන්නේ ඒකයි මම ලයිව් එකකින් හිතුවේ නැත්තම් මම සද්ද නැතුව හැම දෙයකම මූණ දෙන කෙනෙක් හැම දෙයක්ම ඉග්නෝ කරන කෙනෙක් ඉතින් ආයෙත් කියන්නේ එතන තිබ්බේ පෞද්ගලික ප්‍රශ්නයක් අනවුන්සර් කරපු කෙනාට මාත් එක්ක මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන්න ඇති ඒ හින්දා වෙන්නේ නැති ඒක එයා හයිලයිට් කරන්නේ මොකද ඒක උනේ ඒ විදිහට නෙමෙයි මම මාව සම්බන්ධීකරණය කරපු කෙනාට කිව්වා මම සින්දු දෙකයි කියන්නේ කියලා බෑන්ඩ් එකේ නාලක සර් දැනුවත් කරා සර් සින්දු දෙකයි මම කියන්නේ සර් මට රිදීගමට යන්න තියෙනවා කියලා ඉතින් ඒක තමයි උනේ නැතුව අර පොඩි ළමයින්ට මේවා කරන්න මොකද මේවා අයින් කරන්න ඒක මේවා කරන්න ඒ ළමයින්ට හිංසාවක් කරන ඒ ළමයින්ගේ හිත රිද්දන්න මානසිකව වටන්න මම මයික් එක දීලා බහැලාවේ නැහැ දරුවෝ ටික දැනුවත් කරලා තමයි මම සින්දු දෙක කියනවා කියලා මේවා කරේ ඉතින් ඒක මම කරන්නේ නැහැ මොකද මම පුංචි තැනක ඉඳන් ආපු කෙනෙක් මමත් පුංචි කාලේ ඉඳන් මේ ශේෂ්ත්‍රයට එන්න කටු කාපු කෙනෙක් ඉතින් එහෙම කරන කෙනෙක් නෙමෙයි ඒක දන්නවා මාව දන්න මිනිස්සු දන්නවා මාත් එක්ක වැඩ කරපු මිනිස්සු දන්නවා ඒක ඉතින් මං ඉල්ලන්නේ ආදරෙන් ඉල්ලන්නේ ඔයාලගෙන් දෙයක් හොයලා බලලා හරියට කතා කරන්න මොකද්ද උනේ කියලා හොයලා බලලා කතා කරන්න මිනිස්සේ
කියන්නේ කලාකරුවෙක් වුණත් ගායකයෙක් වුණත් ගායිකාවක් වුණත් කවුරු වුණත් මිනිසෙක් එහිඳ තමන්ට ආදේශ කරගන්න හැමදේම ඒක දැනුවත් කරන්න තමයි මම ලයිව් එක ආවේ කාලෙකින් නැගුදේ නැගිට නින්ද ගියේ නැහැ ඇයි ඒ වෙච්ච දේට එක මෙහවුනේ නැහැ ඉතින් නැගිට ගමන් ලයිව් එක ආවේ ඔයාලව දැනුවත් කරන්න මොකද ඔයාලා වැරදි වැටහිමක ඉන්න හින්දා ගොඩක් ස්තුතියි ලයිව් එකත් එක්ක එකතු වෙච්චාට සමහරට දැන් මේ ලයිව් එකෙත් ඔයාලා මේවා කරනවා ඇති ඉතින් අයත් කියන්නේ වැරදි වැටහිමක ඔයාලා ඉන්නේ ඒක නාලක සර් දන්නවා ආශාවරි බෑන්ඩ් එකේ පැටවු ටික දන්නවා මම දන්න මිනිස්සු දන්නවා සම්බන්ධීකරණය කරපු කෙනා දන්නවා සහ ඒ වෙච්ච දේ හයිලයිට් කරපු මිනිස්සයාටත් මාත් එක්ක තියෙන ප්‍රශ්නේ එයත් දන්නම ඉතින් එහෙම දෙයක් වුණේ සමා වෙන්න ඔයාලගේ හිතක් රිදුණා නම් කාගේම හරි හිතක් රිදුණා නම් සමා වෙන්න මම ගිහින් එන්නම්